මේලෝකඉපදන සෑමකිනිෙක්ම යම් දවසක මේලෝක අත්හරලේ අයයිුතු වෙනවා. හැබැයි සමහර මිනිස්සු මේලෝක තමන් මැරෙන්න්නැහයි කියලා ජීවත්ව වෙනවා. ඒම මැරෙන්න්නහහියි කියලා ජීවත්වන මිනිසු තමන් මාරයට ලංවනමයි කියලා දැනගත්තාම පිස්්ව විද්‍යයට හැසිරේෙන. විශේෂෙන්ම මේරටේ බිහිවෙච්ච සමහර දේශපාලෝ කිසිම දවසක තමන් මැරෙන්නේ නැහැ සදාකාලික තමන් පාලකය කියලා තමයි කල්පනා කරේ. ඒ ප්‍රථඵලයක් විදයට අවසායේදිය ඔවුන්ගේ අවසානය අතිශෙන්ම කේල ජනකවුණ. මේට හොඳම උදාහරණය තමයි පෞ්ගේ කාලෙ හිටපු ආර් ප්‍රේමදස. ආර් ප්‍රමදස කියල කියන්නේ තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ තනිවෙලා අයින්සක වෙලා කෙහෙල්වත්තේ මුඩුක්වත අවසාන කාලේ ගතකරපු පුද්ගලෙක් ජනපත ජනාධිපති වුණත් තමන්ග දරුවවත් ගෑනිුවත් ඔහු සමඟ ජීවත් වනේ නැහැ සුචරිතයේ රෑට නින්දන්න තෙහින්ද ඔළවේ ජටාවකුත් බැඳගෙනන රන් කඩමල්ගුත් ඇඳගෙන ලියට බෙලා කල්පනා කරට තමයි යහු ජීවත් වනේ. ඕ මැරට පස්ස තමයි තමන්ගේ අඹුවත් පුත්තුත් දුවල දුවගැන ඇවිල්ලා මෙ රටේ ජනාධිපතිකම අල්ලගන්නට උත්සාහ කරේ.මිටෝරනි මේ ඉරණම මේ වෙනකොට මරාටත් අත්වමින් තිබෙනවා. මේලෝකේ තමන් කිසි දවසක මැරෙන් නැයි කියල තමයි මරාකල්පනා කරේ. මරාන් නිරන්තරයම තමන්ගේ බලයේ තහවුරු කරගන්න කරන්න ඕනෑ හැම අපරාධයම කුපාඩි කරමම වංචවවක්ම කරා. කොටින්ම යටට එහිටපු අහිංසක මිනිසු පැහරගණගිහිල්ලා බල්ල පූසවාගේ මැරුවා. මේක ඔහට නැහැයි කියන්න බැරි හොඳ මුදාහරණයේ තමයි තදඩින්න්ගේ සිද්ධිය. තදුඩින් කෙල කියන් නැහිංසක ක්‍රඩකයෙක් හැයි මන්ග කොල්ලන්ට එරයිව ක්‍රීඩාකිරීම නිසා ඔහුට අවසානයේදී තමන්ගේ මරණීෙන් වන්දිගේවන්න සිද්ධව වුණා. ලසන්තල වගේ මරා විවච්චනය කරපු, බොහෝ දනකුට අවසානයේද අත්තුනේ ඒරනම්. හැබැයි එදා මරා කල්පන කරේන තමන් එහෙමවෙයි කියන කාරණි. විශේෂම පෞ්ගේ දසක තුන හතර දිහා බැලුහම. අප එරට නීතිය පාලනය කියනෙක බල්ලට ගිහින්තිෙබුණ. එනිසා හැමදෑම පාලොකය හිටිය නීතියට වඩින්. එනිසා කිසිම දවසක පාලකෝසාහ. පාලකන්ට කඩේගේ තිරිස වු කරපු කිසිම දෙේකට අධිරණය දඩුවම් කරේෙන් නැහැ. හැබයි මේරටේ මිනිස්සු නිරන්තරයම විශ්වාස කරන කාරණයක් තමයි, සොබ නීතිෙන් ගැලවිලා ගාට සොභහවධර්මයෙන් ගැලවෙන්න බැයි කියෙන කාරණි. විශේෂම පහුගේ දසක දෙගතුන තුළ මේරටගේ අයිංසක මිනිස්සෝ බල්ල පූසවගේ මරපු හැමකරෙන්ම අවසානේදි මැරුණෙත් ඒ විදිටම පාරයින්වල බල්ල පූස වගේ. හොඳ මුදාහරණය තමයි ආපේම දස. ඒගේම තමයි මරත් මේ නික්්චිත මහොතවමනි විට ඉතාමන්ම අසරන තත්වයකට පාත්වෙලා සිටිනවා. ප්‍රධානම හේතුව තමයි ඔහු කැමති නෑ කිසිස්සේත්ම තමන් වොයස්ගතයි සමා බලය අත්හර තුයිච එන කාරණය කල්පනා කරන්න. එන්සා ඔහු නිරන්තරේම තමයින්ග බලය රකගන්න කල හැකි හැම තිරි සම්බඩම්ම කරනවා. එක ආණ්‍රුක ව්‍යස්ථාව පාවිච්චි කරනවා වගේම ඔහු විශ්වාස කරන අවිත්‍යමකදේවලුත් ඔහු කරනවා. ඒක නිසාතමයි පහුගගේ කාලේ. කෙන්දර කාරය තමන්ගේ ෝය තමන්ගේ රාජ්‍ය වයිටවරය හැටියට තමන්ගේ වෙබ්සයිට්කේප බද්දා ගත්තේ. එලියන්ත වටල වගේ තක්කඩින් ලව්වවා විඩ ගුරුකම් කරලා තක්කඩිගම් කරලා බලය රැගන්න ඔහු ුොත් සහ කර. පෞද්ගය කාලේ ප්‍රසිද්ධිය එලිවෙච්ච කාරණයයක් තමයි මනා ප්‍රසිද්ධියය. ෙන්වෙන් ඇතුනනාට හ අභ්‍යන්තුරේ තුළේ රෝගී තත්වයකින් පසු වෙනවයි කියන කාරණය. විශෂෙන්ම ඔහු මානසික ආතතියෙන් පෙඩිලා. මේ වෙනකට මාංසික රෝගගේ බෝට පත්තුලා ඉන්නවයි කියලා පව්ගිය කාලය හෙලිවුුණ. විශෂෙන්ම අර්ලිය ගහමන්දිරය තුළේ බීලා පිස්සෙක් වගේ හැසිරෙනවා මල් පෝච්චි පොිරනවයි කියන කාරණය අපි මීට පෙරත් හෙළි කරා. මේ වෙනකොට මරගේ මාංසික තත්වය තියෙන්නේ ඉතා මත්ම දුර්වල තත්ත්වයකට. මේකට හේතුවතමයි. පංගතයට ඔහු ගොදුර වෙලාත්්‍යබීම මේ වෙන කොටත් පවතින වසංගතය සම්බන්ඩය විශේෂය දක්වන අදහසස් තමයි මේ වෛගස මේ වසංගතයට ගොදුරුණාට පස්සේ කිසියම් කෙනෙක් සය ලැබුවත් ඔහු සියයට විශසක ප්‍රතිශතයකට අවස්ථාාවක්ති වනවා මනෝ විශසාා දෙෙන ත ඩිපිෂන් තත්වයට පත්වන්න. එවගේ දිගුකාලන වසයෙන් ඔහුට හුසම ගැනීමේ අපාචතාත්වය හැකිේ බව තමයි ඔවුන් දක්වන්න ඊට අමතරවා. ඔවන්ගේ මාංචපේසිෙන් දුරුලෙන්මනයි කියෙන කාරණ දිරිපත් කල් ඇැතිබෙන. විශේෂම මේ තත්වදී දරුණු විජයට මුණු දෙන්න සිද්ධ වෙන්නේ වයස්ගත පුද්ගලියන්. විශේෂම මිනිීමරු මර මේ වෙනකොට හට පැනල හොට බෙමැල්ල තමයි ඉන්නේ. හැබැයි තමන් තත්වඩා ලාබාලා ගෑනුන්ට. යස ටේ පනහේ ගෑනුන්ට අම්ම කියල තමයි මරා කතා කරන්. කෙසේ විතත් මරා කියල කියන්නේ මීමුත් එෙක් කියල දැන් හැමෝම දන්නම්. මිට්ෝර්ණී මරා දැම් සොහොන් ලකුණු දකින අතරතුරේ මරාගේ අම්ුව මේ වෙනකට මරාට බලපෑම් කරමින් සිටිනවා තම කෙසේ හෝ තමන්ගේ දරුවන්ට මේ බලය අල්ලාදියුතුයි කෙන කාරණය. මිටෝර්ණී මරාගේ පවලෙ කොල්ල තුන් දෙන කොච්චවර කයිවවැර ගැවත් තුන්ටෙර මධ්‍යාපන සුදුසකම් ලබල තියෙන්නේ මහයිකාවගේ හොරින්. රමර ීතිජයක්ුුණේ නීති විද්‍යාලි හොර පාරග හිල්ලා. විශේෂම හැත්තෑාව හත්තත කාල සිරමෝ බන්්ඩාර්ණයක. රටේ වස්ථාදායක හිටපුල් ජෙනනගත නැතිතෙ ුන්ටත් නීති විද්‍යාට කියලලා නීතිංයෙක් වන වස්ථාව දුන්න. ඒවි දයට තමයි ඕොල් අසමත් මර නීතියෙක් වුණේ. එවගේම නාමල් රාජ පක්ස්ස කියන පාදඩයා නී විද්‍යල ඇතු ල නක්. හො දිහට කියනක මේ මෙෙනකොට සාච සහිතව අපි ඔප්පු කරලා තිබෙනවා.ඒවගේම අනිත් කොල්ලො දෙන්නත්. මේ වගේ මයි කියෙන කාන්නේේ දැන් තහවුරු වෙලා. එනිසා මරාම මේ නිශ්චතම හොට වින්ට තමන්ගේ අන්තෙම කැමති පත්්‍රය කියල තියෙනයි කියෙනක මේ වෙනකොට ඔහුට කිිට්ටු මාරංච මාර්ග සඳහන් කරනවා. විශේෂම ඔහු විශාල බයකින් පසුන තමන්ගේ මරණයෙන් පස්සේ කොල්ලො තුන් දෙෙන අනාත වයි කියන කාරණී. විශේෂම ඔහම ඒම විටත් ගෝටාබයකින්. ෙේහෝ මන්ගේ මරණයෙන් පස්සේ ඊළඟ පරම්ප්‍රාාවේ නාක්‍ය බවට තමන්ගේ කොල්ලා එකන නනාමල් රාජ පක්‍ෂ පත් කර ලෙස ඉතා අමන්න්න බැගෑපත් තිෙල්ලීමක් කරලා ඇතිබෙනවා. කෙේවෙතතාත් මිට්වරුණනි අතේ සත පහක් නැතුව ඉපදනු මරා වන කොට මැරෙන්නේ ෝටිගාන හිමි කරගෙන ඕය එවිදිට මැරෙන්නේ ඔබෙත් මගේ දේපල හොරකංන් කරලලා මිත්වරුණනි පාදඩියය වගේ ජීවත්වලා තිරිසන් වගේ ජීවත්වල නි්්‍ය මොතේ තමග ජීතය. අතරන්න බැරුව දඟලන මරා මේරටේ බලෝගි අනිදේශ පාලත්්ඥන්ට හොඳම දාහරණය. මිටෝනි දවසිින් දවස මේට බල්ලට යනවා ල්ලු පාලනටයනවා මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා මේ කාල කන්න පාලනය වෙනස් කළ හැකි. ඒ සඳහා ප්‍රතිපත්ති මේ වෙනසක් කළ හැකි. සමාජ දේශපාල කණඩෑමක් සමඟ අප පිරටේම. මිටෝනි අගල්තු ජගන නීමම ෝපටසිී පත්තරමින් මෝඔබෙන් සමමුගන්න ඔබ සැමට ජය.